තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරනි. ඉතින් අද දවසේදී අපි ආවේ පිරිවෙනේ නම මොකද නායක හාමුදුරනි? මේ අපේ පිරිවෙන වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන ආනමඩුව. නායක හාමුදුර දැනට වික්ෂුන් වහන්සේලා කිහිප නමක් වැඩවාසය කරනවා. ඇතනු ස්වාමින් වහන්සේලා 85 නමක් ඉන්නවා. ගිහි දරුවන් ඉන්නවා 17 දෙනෙක්. 17 දෙනෙක්. නායක හාමුදුරනි දැනට උන්වහන්සේලාගේ පහසුකම් කොහොමද නායක හාමුදුරනි? ඇත්තටම මේ අපිට දැන් පහසුකම් නැතින් නේවාසික පහසුකම් තමයි අපිට මේ නැත්තේ. පුංචිතුමාමින්වාන්සලා එක කාමරේ 16 නමක් ඉන්නවා. තව කාමරයක 12 කාමරයක පස් නමක් ඉන්නවා. දැනට අපි බලාපොරොත්තු වෙනවා මේ පිටිපස්සේ තියෙන ගොඩනැගිල්ල ඇත්තටම මේ හදාගන්න නේවාසිකාගාරයක් තමයි මේ තුල හැදෙන්නේ. පුරිස්වාමින්වාන්සලායි කාමර 16ක් මේ තුල තියෙනවා. මේ පහසුකම් හදාගත්තාම උන්වහන්සේලාට නිදහසේ මේ දහම් මැදියාපන කටයුතු සිදු කරගන්නට පුළුවන්. ඇත්තටම අපේ පිරිවෙනේ බොහොම දුෂ්කර ගමක වඩත්ත කියලා මේ පිහිටලා තියෙන පුත්තලමේ අපේ පිරිවෙනට වාර්ෂික වශයෙන් දාන පූජා කරන්නට පුළුවන් දැනට අපි මේ දුෂ්කර මොහොතේ අපි බොහොම අමාරුවෙන් දානේ අපි සකස් කරගෙන යන්නේ කෙනෙකුට සම්බන්ධ වෙනවා නම් අපේ පිරිවෙනේ වාර්ෂික වශයෙන් හෝ මාසික වශයෙන් 85ක් පැවිදි ඒ වගේම ගිහි දරුවන් මේ 17 දෙනෙක් ඉන්නවා. ඉතින් බොහොම අමාරු අවස්ථාවක් ඔබට දායක වෙන්නට පුළුවන්. අපි බොහොම දුෂ්කර මොහොතක වඩත්ත පිරිවෙන පවතින නිසා. මට ඒක සැබෑම තේරෙනවා නායක හමුදුරේ මම ආපු මේ ගමන තුලදී. ඉතින් ඇත්තටම නායක හමුදුනේ අපි කෙටියෙන් සදහන් කරොත් ඔබ වහන්සේට දැන් ප්‍රධානම අවශ්‍යතාවය තියෙන වික්ෂුන් වහන්සේට මේ නේවාසික පහසුකම් සහ ඒ වගේම දානමය ගැටලු ටික. ඉතින් ඔබට පුළුවන් මේ තින්කම වෙනුවෙන් දායක වෙන්න. අවසරයි නායක හාමුදුරනේ දුරකථනයක් සදහන් කරන්නට පුළුවන් ද ඔබ වහන්සේගේ? ඇත්තටම මගේ දුරකථන අංකය 0717 843579 0717 843579 ඒ වගේම මාගේ මේ පිරිවෙනේ දිනුව ප්‍රාර්ථනා කරවුන් ලබන සුරංග උදේ කුමාර පින්වත් මැතිතුමා ඔබතුමන්ට බොහොම පිං. අපි පිළිබඳව මේ දුක සොයා බලන්නට ඔබතුමා මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙන්නේ. අපි පිළිබඳව යම් දායක මහත්යෙකුට කියා දෙන්න ඔබතුමාට බොහොම පිං දෙනවා. ඇත්තටම සුරංග උදේ කුමාර පින්වත් මැතිතුමා හරහායි අපි මේ මුළු මහත් ලෝකයටම මේ ආමන්ත්‍රණය කරන්නේ. පින්වත් මැතිතුමාගේ දුරකථන අංකය 0747 44 67 610 0774 67 67 910 කියන දුරකථන අංකය හරහා අපගේ මේ පින්වන්ත වූ ස්ථානයේ පිළිමදව අපේ මැතිතුමාගෙන් ඔබට දැනගන්නට පුළුවන්. හොඳයි තිරුවන් සරණයි නායකහමුදුර. හොඳයි සම්මා සම්බුදු සරණයි සියලු දෙනාට. බොහොමත්ම පින් ඔබ වහන්සේට තිරුවන් සරණයි නායකහමුදුරනේ. අවසරයි නායකහමුදුරනේ. මේ දැන් මේ කාමරය ඇතුලේ කී නමක් ඉන්නවද නායක හඳුනේ? මේකේ මේ සුරංග මහත්තයා මේකේ අපේ 16 නමක් ඉන්නවා මේ කාමරේ. මේ හඳුනේ මේ තියෙන කොට්ටා මේ පොඩි හඳුරුන්ගේ 16 දෙනා ඒ කොට්ටා. මෙට්ටයක්වත් නැහැ, ඇඳක්වත් නැහැ. මේ බිම තමයි නිදාගන්නේ. බිම ආගෙම නිදාගන්නේ. මේ ඇඳුම් තියාගන්න ඇඳුම් රැක් නැහැ. මේ ලණුව දින්න පිටදලා මේ බිම තමයි දියුරු දාගන්නේ. මේ පොත් තියාගන්න මේසයක් නැහැ. මේ අපි මේ විදිහට තමයි මේ මේ කාමරේ ඉන්නවා පස් දෙනෙක් ඉන්නවා.
මේ තමා මේ මම වැඩ ඉන්න කාමරේ මේකේ කී නමක් ඉන්නවද නායකවරු මේකේ මේ මේ ඇදේ දෙනමක් ඉන්නවා ඔව් මේ මෙත්තේ දාලා මෙතන මේ පුංචි දරුවෝ දෙන්නේ පුදිනවා බිම මේ මං මේ නිදා ගන්න ඇන්නේ නායකවරු කුලියත් එක්ක මං ඉන්නේ මේ ඇත්තටම දෙමෙනවා මේ වහලේ ඒක තමයි වහලේ සම්පූර්ණ දේවාලිකාගාරය හදන්න උත්සාහ කරන්නේ මේ පහත් ගාන ටික දොර නායකවරු මට ඔය එක්කම ගැටගන්න කිය සඳහන් කර මගේ ඇත්තට 0.71 8435 79 0.77 8435 79 අසු පස් නමක් වැඩ ඉන්න මේ කාමර සියල්ල මම පින්නුවේ එක කාමරයක 16 නමක් වැඩ ඉන්නවා තව කාමරයක තවත් විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා මැට්‍රස් එකක් නැහැ පහසුකමක් නැහැ වස්සට දෙමෙනවා මේ සියල්ලම සිද්ධ වෙද්දී නා වෙන විහාරස්ථාන වල අපිට දකින්න ලැබෙන්නේ ඒසී හයි කරගත්ත දිව්‍ය ලෝක නමුත් ඔබ වහන්සේ ඉතාමත් දුෂ්කරතාවයකින් මේ භික්ෂුන් වහන්සේලාව ඒ ඉදිරියට අරගෙන යන්නට කැපවීම කරන ශාසනය වෙනුවෙන් බොහොමත්ම පින් නායක හැමෝටම අපි මොනවා මාර්ගයක් බලමු කෙරුවන් සරණ ගහන්න බොහොමත්ම පින්